ඔබට සුබ සන්ධ්‍යාවක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා. අද අපි බලන්න යනවා ආශිර්වාදය කියන මූල ධර්මය. මොකද්ද මේ ආශිර්වාදය කියන්නේ? මේ වචනේ ඇහුන ගමන් අපිට දැනෙනවා මේක ශීර්ෂයක් ගැන තමයි කියන්නේ කියලා. එතකොට තාත්තගේ ශීර්ෂයෙන් පුතාගේ ශීර්ෂයට ආශිර්වාදයක් එනවා. ඉතින් මම කියවන්න කැමති ක්‍රිස්තු පූර්ව 1040 සිට ක්‍රිස්තු පූර්ව 970ට රජ කරපු දාවිත් කියලා රජ කෙනෙක්, එයා කියපු ඒවා ගැන එයාගේ පුතා කියලා තියෙන එක. මාගේ පුත්‍රයනි පියෙකුගේ ගුරුකම අසා. මේක තියෙන හිතෝපදේශය කියලා පොතක. එතකොට මොකද්ද අපි මේ අර්ථකථනය කරන්න යන්නේ? ආශිර්වාදය කියන වචනේ අර්ථය මොකද්ද? කොහෙන්ද ඒක බිඳන්නේ? මගේ මූලික කල්පිතය එක් ශීර්ෂයකින් තව ශීර්ෂයකට, from one head to the another head. හැමතිස්සෙම එක් ශීර්ෂයකින් කිව්වම එතන තියෙනවා ජ්‍යෙෂ්ඨ ශීර්ෂයෙන් කනිෂ්ඨ ශීර්ෂයට, කියන්නේ පියාගෙන් පුතාට. වැඩ ක්ෂේත්‍රේ නම් සීනියර්ගෙන් ජූනියර්ට. එතකොට ඒක තව පැත්ත ඒක තමයි ආශිර්වාදය කියන එකේ අර්ථය. එක් හිසකින් තව හිසකට ගලාගෙන යන්නා වූ සුගතිය, ප්‍රගතිය, උන්නතිය, සෞභාග්‍ය, සමෘද්ධිය. ඉතින් මේ සාලොමන් යථා කාලේදී රජුරු වුණා. දාවිද්ගේ පුතා සාලොමන් එයත් රජුරු වුණා. එතකොට එයා මතකයි, දැන් සාලොමන්ගේ වයස අවුරුදු 40ක් ගිහිල්ලා, එයාට මතකයි එයාගේ තාත්තා කොහොමද එයාට ආශිර්වාද කරේ කියලා. ඉතින් එයා කියනවා, මාගේ පුත්‍රයනි පියෙකුගේ ගුරුකම අසා නුවණ දැනගැනීමට කන් යොමු කරන්න, මම යහපත් ඉගැන්වීම් ඔබට දෙමි, මගේ උපදෙස් අත්හරින්න එපා. මක් නිසාද? මම මාගේ ප්‍රියාට ප්‍රිය පුත්‍රයෙක්, මාගේ මව ඉදිරියේ මුද්දු එකම පුත්‍රයෙක් සිටියමි. ඔහු මට උගන්වමින් මෙසේ කීයේ, ඒ කියන්නේ පිය රජතුමා දාවිත්ට වෙලාව තිබුණා. එයා දැනන් හිටියා මුළු රටක් පාලනය කරත් පුතාව හරියට හදාගත්තේ නැත්තම් වැඩේ වරදිනවා කියලා. ඒ නිසා දාවිත් ඔඩොක්කුවේ තියාගෙන, ධනෙහියේ තියාගෙන පුතාට කියලා දුන්න හරි මාර්ගය මොකද්ද යනාදි වශයෙන්. ඉතින් ඒක එතකොට අපිට ආශිර්වාද කර හැකි ඕදම් අනුශාසනාවලි. එතකොට අපිට ආශිර්වාද කර හැකි ධනලාභවලි. අපිට ආශිර්වාද කර හැකි ඉඩමක් දීලා ඒ ඔක්කොම ජ්‍යෙෂ්ඨෙක්, එතකොට වැඩ ක්ෂේත්‍රෙත් ඉන්නවා ජ්‍යෙෂ්ඨ. ඒගොල්ල තමයි සුභසිද්ධ දායකයෝ. එතකොට සුභසිද්ධ ලාභියා වෙන්නේ ඒකින් ප්‍රයෝජනය ලැබිය යුතු තැනැත්තා. එතකොට වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රයෝජනය ලැබිය යුතු තැනැත්තා රෝගියා. එතකොට නීතිඥවරයෙක්ගෙන් පිහිට ලැබිය යුතු තැනැත්තා නඩුවකින් කරදරයට පත් වූ කෙනා. එතකොට රටේ හැම ආසනයකම ඉන්න ඕන සුභසිද්ධ ලාභියෝ, ඒගොල්ලෝ දැනගන්න ඕන සුභසිද්ධ දායකයෝ, ඒගොල්ලෝ දැනගන්න ඕන යහපත් එන්ඩීරා තමයි ඒගොල්ලන්ට ඒ දීමනාවත් හැකියාවත් පත්වීමක් දුන්නේ. මනුෂ්‍යෝ බලයට එනවා නෙමෙයි, මනුෂ්‍යෝ කෘත්‍යයක් සඳහා පත්වීමකට එනවා. ඒකයි මේ රට පාලනය කියන්නේ. මේ ඉංග්‍රීසියෙන්ත් කියනවා he came to power කියලා. සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. came to power නෙමෙයි. ඔවුන් සුභසිද්ධ දායකයෝ ලෙස ඔවුන්ට තිබෙන පුහුණුවක්, නිපුණකමක් ලැබූ දෙයකින් අන් අයට තම ක්ෂේත්‍රය තුළ ආශිර්වාදයක්, ශීර්ෂයෙන් ලැබෙන්නා වූ යහපතක් තව පරම්පරාවකට ලබා දෙන එක තමයි මේ හිස් ශීර්ෂාලේපය. දැන් මගේ මාතෘකාවේ තියෙනවා හිස තෙල් ගැල්වීම කියලා. ඒ කියන්නේ එක පදයක් තිබෙනවා යහපත් ඉන්දීරා ගැන, මාගේ හිස තෙලින් ආලේප කරන සේක. ඒක ගොඩක් සංස්කෘතිවල තියෙන දෙයක්. මාගේ හිස තෙලින් ආලේප කරන සේක මාගේ කුසලානේ පිරිත්‍රියයි. කුසලානේ කියන්නේ අපේ ජීවිතයට දීලා තියෙන කොටස. එතකොට මගේ යෝජනාව මේකයි. ඕනෑම ගෘහයකට බොහොම අමාරුවෙන් ජීවත් වෙන ගෘහයක් වෙන්න පුළුවන්, ඕනෑම හවුස් හෝල් එකක්, ඕනෑම හවුස් හෝල් එකකට යහපත් නිරදුන්නු ආශිර්වාදයෙන් ජීවත් වෙන්න පුළුවන්.
එයා ඒගොල්ලන්ගේ කටි දරුවන්ගේ අනාගතයේ දරුවන්ගේ අධ්‍යාපනය අපි හැමෝම බයෙන් අමාරුවෙන් ඉන්නේ මේ කාලේ. ඒ ඔබත් ජේෂ්ඨයෙක් නම් ඔබේ මූලික කටයුත්ත ඊළඟ පරම්පරාවකට ඔබගේ ශීර්ෂයෙන් ඔබගේ හදවතින් ආශිර්වාදයක් කිරීම. ඉතින් ලංකාවේ හෝ ඕනෑම රටක ශීර්ෂයෙන් ආශිර්වාදයක් ගලාගෙන යන ශීර්ෂයක් තිබේ නම් රට අයතට යන්නේ නැහැ, අනීතික වන්නේ නැහැ, රට නරකවන්නේ නැත. හැබැයි ආශිර්වාදය තමයි මූල ධර්මය. ජේෂ්ඨයෝ තව පරම්පරාවකට ගෙන යන ආශිර්වාදය. ඉතින් සාලමන් රජු මේ ගැන ලංකා විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මොකද සාලමන් රජුගේ නෞකා ලංකාවට ආවා ලංකාවෙන් කුරුඳු ගෙනියන්න. ඒක ඉතිහාසෙත් සඳහන් වෙලා තිබෙනවා. ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ආකියොලොජිස්ට් හිස්ටොරිසිස්ට් කෙනෙක් හිටියා W.E. ටෙනන්ට් කියලා, විලියම් එමර්සන් ටෙනන්ට්. එයා සඳහන් කළා තිබෙනවා සාලමන් රජුගේ මේ නැව් ලංකාවට ආවා, ලංකාවෙන් අරගෙන ගියා කුරුඳු. එතකොට ඒ බයිබලයේ ලියලා තියෙන පොතේ කුරුඳු වලට තිබෙන නම තමයි සංස්කෘත නම කුරුඳු වලට. ඒ එහෙමයි තිබෙන්නේ. ඒකෙන් තමයි එහෙමයි ඒක ට්‍රාන්ස්ලිටරේෂන් එකක් තියෙන්නේ. ඒ වගේම පීකොක්ස් මොනරු අරන් ගියා ලංකාවෙන්. එතකොට අනර්ග ගල් අරන් ගියා ලංකාවෙන්. එතකොට සුදු හඳුන් එළි අරගෙන ගිහිල්ලා තිබෙනවා ලංකාවේ. මේ ඔක්කොම තිබිලා තිබෙනවා. එතකොට ලංකාවේ ඒ කාලෙත් වරායන් 3-4ක් තිබුණා. හැබැයි ඒ කාලේ ලංකාවේ ප්‍රසිද්ධම වරාය මාන්තායි. ඒකට කිව්වේ ග්‍රේට් එම්පෝරියම් කියලා. ඒ කියන්නේ අපේ මන්නාරම. ඒකට කිව්වේ පෙරදිග ලෝකේ ග්‍රේට් එම්පෝරියම් වැඩියක්ම. බටහිරයි නැගෙනහිරයි වෙළඳාම මේ එකව තැන තමයි අපේ ලංකාවේ මාන්තායි. ඒ කියන්නේ මන්නාරමේ මේ පෝට් එක, මන්නාරමේ වරාය. ඒ කාලෙත් කොළඹ යම් ගණදෙනු ටිකක් තිබුණා. මම මේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 970 ගැන මේ කියන්නේ. එතකොට රෝම නැව් ආවා, ග්‍රීක්, ඒ කාලේ අරාබි නැව් ආවා, තවත් නැව් ආවා ගාල්ලට. ගාල්ලෙන් තමයි ගොඩක් කුරුඳු අරන් ගියේ. අයිවරි අරන් ගියා. එතකොට ඇද්දල අරන් ගියා, අනර්ක මාණික්ය අරන් ගියා. එතකොට තව ඉතිහාසඥයෝ කියනවා මේ ලංකාවෙන් අරගෙන ගියා කියලා. රත්තරම්, මොකද ටොලමිගේ පරණ සිතියම්බල ලංකාවේ වර්ගඵලය දැන් තියෙන ලංකාවගේ 10 ගුණයක්. ඒ ලංකාවේ වයඹ ප්‍රදේශයේ මහ විශාල භූමි ප්‍රදේශයක් සුනාමියකින් පොළවට යට වෙලා තිබෙනවා. ඒ හරිය තමයි දැන් ඛනිජ තෙලුත් තිබෙන්නේ, ඉස්සර රත්තරනුත් තිබුණේ. ඉතින් රාවණාට රත්තරන් ඇඳක් තිබුණා කියන එක නිකම් මිත්‍යාවක් නෙමෙයි. සැලිනි සංදේශයේ තිබෙනවා වහලෙන් වහලට සැලලිහිණියා ගියාය රත්තරන් තහඩු දාලා තිබුණා. ඒක ඉන්ඩෝකොප්ලියුස්ටේස් කියන ඉතිහාසඥයාගේ වාර්තාවල කියවල තිබෙනවා. මම මේ ටිකක් මාතෘකාට ටිකක් පරිබාහිරව කතා කරේ. සාලමන් කියන එක්කෙනා ඉතිහාසය හිටපු කෙනෙක්, එයාගේ තාත්තත් ඉතිහාසය හිටපු කෙනෙක්. ඒතර පිය රජතුමා පුතාට රජුරු වෙන්න ඉස්සෙල්ලා කියලා දුන්න දේවල්. දැන් අපි තවත් ආශිර්වාදයේ කියන පදේ සඳහන් වෙන තැනක් බලන්න යනවා. ඒක තියෙන්නේ ගීතාවලිය පොතේ පළවෙනි ගීතාවලිය. කියන්නේ දේව වචනේ හරි මැද තිබෙන කාණ්ඩයක්. ඒකේ ඉන්නවා තුන් වර්ගයක් සඳහන් කළා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නන්නව. ඒ එක වර්ගයක්. දුෂ්ටය කියන්නේ අනිත් අයට ජීවිතය කරගෙන යන්න ඉඩ දෙන්නේ නැති අය. ඒගොල්ලන්ගේ බලහත්කාරය නිසා අනිත් අයගේ ජීවිතය ඇද වෙනවා. ඊළඟට ඒගොල්ලන්ගේ මන්ත්‍රණයක් තියෙනවා. පුතාට ඒකට, දුවට ඒකට අහුවෙන්න එපා කියලා තමයි මේ කියන්නේ. ඒක තමයි මන්ත්‍රණය, සුමන්ත්‍රණය. කුමන්ත්‍රණය කියන්නේ හොඳ නැති එක. මතකනේ භෞතික විද්‍යාවේ තියෙන සුසන්නායක සහ කුසන්නායක. ඒ වගේ තමයි සුමන්ත්‍රණය හා කුමන්ත්‍රණය. අපි කුමන්ත්‍රණය කියනකොට ගොඩක් වෙලා හිතන්නේ මේ ආණ්ඩු පෙරලන්න යන ආදි වශයෙන්. ඒ විතරක් නෙමෙයි, හොඳ නැති මන්ත්‍රණය සිංහල අර්ථයේ කුමන්ත්‍රණය. ගීතාවලිය දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නන්නව. එතකොට මේ රටක් නරක වෙන හැටි. පෞකාරයන්ගේ මාර්ගයෙන් නොසිටින්නව. එතකොට තවත් බලපෑමක් තමයි මේගොල්ලෝ අනිත් අයට අමුතුවෙන් බලහත්කාරකම් කළේ නැතුවට ඒගොල්ලෝ
මේ ඒගොල්ලන්ගේ බිස්නස් සහ චර්යා වාණිජ්‍යමය ලෙස හෝ විනෝදාත්මක ලෙස පාපේ මාර්ග ජන ජීවිතය හදලා තිබෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් මේ ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් ළමයින්ට වෙන අනර්ථය, ඒ ඩිජිටල් කාටුන්ස් වල එම්ෆසිස් එක, LED තිරේ මොලේට ඇති වෙන වෙනස් වීම. මම දීර්ඝ වශයෙන් මේ ගැන දීලා තිනවා, රිසර්ච් කරලා තිබෙනවා. ඒ ක්ලිප්ස් අවශ්‍ය නම් කරුණාකරලා අපේ ඒ සම්බන්ධ WhatsApp නම්බර එක 076 313 4800 076 313 4800 පොඩි WhatsApp එකක් දාන්න, ෆෝන් කරන්න එපා. ඩිජිටල් ආභාෂය සම්බන්ධ ක්ලිප්ස් එවන්න කියලා. එතකොට මේ මාර්ග ඇද වෙන මාර්ග, රළු වෙන මාර්ග, වගුරු වෙන මාර්ග සහ ළමයි උඩඟු වෙන මාර්ග, ඔය ඔක්කොම ඩිජිටල් ස්ක්‍රීන් එකට අදාළ ජීවිත ශෛලියෙන් වෙන්න පටන් ගන්නවා. එතකොට වෙන ඇබ්බැහි වීම වලටත් යනවා, මොළේ රසායනය වෙනස් වීමෙන්. ඉතින් මා දෙන්නගේ වෙනස දෙන්න දුෂ්ටය ඌමනාවෙන් බලහත්කාරයෙන් අනිත් අයගේ දේවල් කොල්ලකා ගන්නා ලෙස ක්‍රියා කරන අය. පෞකාරන්ගේ මාර්ග කියන්නේ ඒගොල්ලෝ හදන ක්‍රම, මිනිස්සුන්ට අමාරුවේ වැටෙන ක්‍රමයක් වෙනවා පෞකාරන්ගේ මාර්ගය. ඊළඟට තියෙනවා නිඳා කරන්නන්ගේ ආසනෙහි නොහිඳින්නා වූ. ඉතින් ගොඩක් අය හිතනවා නිඳා කිරීමට කමක් නැහැ කියලා. එතකොට වාදිට ගියාම නිඳා කරනවා, මිනිස්සුගේ චරිත ඝාතනය කරනවා. නිඳා කිරීම එතකොට යහපත කියන්නේ නැතිව හැමතිස්සෙම කටේ තියෙන්නේ හොඳ නැති දෙයක්. ඉතින් ලංකාවේ මේ දවස්වල හරියට ලංකාවට සාප කරනවා, ලංකාවේම පුරවැසියෝ හරියන්නේ නැහැ, ආශික්ලන්තය මේකද ආශික්, බොහෝම නිඳා සහගත ලෙස ඒව ආසන වෙනවා. කියන්නේ they become powerful authorities. අපි දන්නේම නැතුව ලංකාව ගැන ඔක්කොම ජන ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා බල අධිකාරීත්වයක්. සෙනගගේ හොඳ නැති බලාපොරොත්තු අධිකාරීත්වයක් වෙනවා. When people keep cursing their own nation, nation runs down. You have to know that there's power in your mouth, good or bad. Obage muke wacane yahapatita ho ayahapatita balaya tibe. Ithin ninda karannange asana ithin oba mokada hitanne? Lankawa wediyenma bala pawathwanne balaye innayage dushtakame mantranada. Naththam paapaya manufacture karana aya laabe sandaha e margada. එහෙම නැත්තම් නිඳා කරන්නන්ගේ ආසන බලවත් වෙලා තිබෙනවා. මොකද අපි හැමතිස්සෙම දේශපාලනඥයන්ට නේ දොස් කියන්නේ. ඉතින් දැන් කල්පනා කරලා බලන්න, මහජනතාව අතරේ සුභ සිද්ධදායකයෝ කෝ? වෛද්‍ය වෘත්තිය ඉන්නවද? නීති වෘත්තිය ඉන්නවද? කෝපරේට් එකේ ඉන්නවද? කෝ ඒගොල්ලෝ කෝ? ඉතින් හැමතිස්සෙම දේශපාලනඥයන්ටම මේ අඳුර කර, මං කියන්නේ ඒගොල්ලෝ හරි කියලා නේ, මම කියන්නේ හැමතිස්සෙම දුෂ්ටයන්ගේ මන්ත්‍රණය කියනකොට අපි තව බලන්න ඕන පෞකාරයන්ගේ මාර්ගය නිසා, නිඳා කරන්නන්ගේ ආසනය නිසා රටක් නාස්ති වෙන හැටි. ඒ අපි කොහොමද ඒකෙන් මිදී ආශිර්වාදයට එන්නේ? අපේ ඊළඟ පරම්පරාවට රටක් තියෙන පැ ජීවත් වෙන්නේ ආශිර්වාදයට එන්නේ. මම මේ ඉස්සෙල්ලා කියලා තිබෙනවා 1970 ඉඳලා 2000 වෙනකන් තමයි ලෝකේ ඉතාම කන්සියුමරිසම් වැඩිම වුණ කාලේ. ඒ කාලය තුළ ලොකු වෙනසක් වුණා, පරිභෝජනය වැඩිම වුණ කාලේ. 1970 දී ලෝකේ අවධානය තිබුණේ කෑම බීම ගැන, බෙහෙත් හේත් ගැන, ඉඳුම් හිටුම් නිමාස ගැන සහ අධ්‍යාපනය ගැන. ඒව ගැන තමයි ලෝකේ වැඩිම අවධානය තිබුණේ 1970 ඉඳලා. ලෝකයේ ඉන්වෙස්ට්මන්ට්ස් GDP යොදන ආකාරය භාවිතා කරන හැටි වෙනස් වුණා. එතකොට 1970 දී ලෝක ධනයේ 70%ක් තිබුණේ 30%ක් අතර. අසමාන තමයි, හැබැයි එහෙමයි විහිදලා ගියේ. දැන් 2010 වෙනකොට ලෝක ධනයේ 44%ක් තියෙන 1% වෙනි සුළු ජන කොටසක් යනවා. එපමණ ගෝලීය වශයෙන් ධනය බොහොම සුළුතරයකට අතට අහුවෙලා තිබෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ලෝකේ ඕනෑම විද්‍යාවකට ආර්ථිකය තුලින් වෙනස් කරන්න
රටක් පාලනය කරන්නේ කවුරු වුණත් ඒක තමයි මේ ග්ලෝබල් පැන්ඩමික් එකේ යන කතන්දරය. How to make more money into the hands of those who already hold money. දැන් මේ පැන්ඩමික් එක යන්නේ ෂට්ඩවුන් ලොක්ඩවුන් තුලයි. කොහොමද ලෝකයේ සෙසු ආර්ථිකය අනිත් 56ක් ටික දෙනෙකුගේ අතට ගන්න. ඒකයි වේගන යන්නේ. ඒක පොඩි සාපු වැහිගෙන යනවා. Digital transactions විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇමරිකාවේ සහ එංගලන්තේ ඔක්කොම ස්ටිමියුලස් දීලා තිබෙන්නේ. මේ කොවිඩ් නිසා බිස්නස් නරක් වුණා කියලා ස්ටිමියුලස් දීලා තින්නේ ඔක්කොම මහ පරිමාණ ධනවතුන්ට. ඒකයි ලෝකයේ අද තත්ත්වය. විශාල බලවේගයක් තිබෙනවා ටික දෙනෙක්. අනිත් ඔක්කොගෙම ධනය තමන් අතට ගන්න. ඒගොල්ලෝ තීරණය කළා තිබෙනවා මේ සෞඛ්‍ය සහ ලෙඩ රෝග තමයි සෙනඟක් පාලනය කරන්න රටක් නතු කරගන්න රටක ආර්ථිකය තම අතට ගන්න තියෙන හොඳම මාර්ගය. ලෙඩක් කියලා ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා. ඒක ලොකු ප්ලෑන් එකකුත් තිබිලා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් දැන් මොකද විසඳුම? විසඳුම ස්වාමින්ගේ ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නා වූ ඒ ව්‍යවස්ථාව රැදවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේ. එතකොට අපිට දැන් මම 1970 ඒලෙබ පාස් වෙනකම් මම විශ්වාස කරේ නෑ මේ මොන ගෝඩ් කෙනෙක්වත් ඉන්නවා කියලා. අපි කරේ තියරි ඔෆ් එවොලියුෂන් මම ඉගෙන ගත්තේ සෙන්ට් තෝමස් කෝලෙජ් එකේ. 1970 ඒලෙබ විභාගයෙන් මම ලංකාවේ ප්‍රථමයා වුණා බොට්නි ජූ කෙමිස්ට්‍රි ෆිසික්ස් කරලා. එතකොට මම සම්පූර්ණයෙන්ම විශ්වාස කරේ පරිණාමවාදී. එතකොට ඒ සිද්ධිමාලාව ඔස්සේ මගේ උඩුඟු කමයි අනාදි වශයෙන් සිද්ධිමාලාවක් වෙලා මට තේරුණා මම මේ බුද්ධියෙන් වැඩි වෙනකොට ඉබේම කිසිම මිනිහෙක් අවශ්‍ය නැහැ. මට ඕනෑම දැනුමක් තිබෙනවා. හදවත එන්න එන්න මේ ශ්‍රින්ක් වෙන්න ගත්තා. ඒ කියන්නේ බුද්ධියයි හදවතයි අතර මට තේරුණා ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික සම්බන්ධකමක් තමයි තිබෙන්නේ. අර බොයිල්ස්ගේ නියමය පරිමාවයි පීඩනයයි. පීඩනය වැඩි වෙනකොට පරිමාව අඩු වෙනවා. ඒ වගේ තමයි බුද්ධිය වැඩි වෙනකොට මට තේරුණා කිසිම මේ වෙන කෙනෙක්ගේ එක ආශ්‍රේ කූමනාවක් මට නැහැ. මට ඕනේ පොත් සහ දැනුම විතරයි. පොත් ගොඩාක් මම වට කරගෙන තිබුණා. මම ඉතින් අයිලන්ඩ් එකේ ෆස්ට් ඇවිල්ලා තිබුණා. ඒ කාලෙදි තමයි මට තේරුණේ බුද්ධිය වැඩි වෙනකොට මගේ හදවත මේ විකෘති වුණා කියලා. ඉතින් උන්වහන්සේ මේ යහපත් දෙලියරගේ විවස්ථාවක් තිබෙනවා. ඒක කොහෙද ලියන්නේ? ඒක ලියන්නේ යගේ හදවත. මගේ යෝජනාව අවුරුදු 12 වෙනකම් විතර ළමයින්ට ඒක තීරණය. ඒ ළමයි එතකොට අම්මයි තාත්තයි රණ්ඩුවක් යනකුණත් ඒක ළමයි කියනවා අම්මි ළඟට අම්මි කියලා අම්මිට කිස්සක් දෙනවා. අනිත් ළමයා යනවා තාත්ත ළඟට. දෙන්නගේ ආරවුල ළමයා හදන්න උත්සාහ කරනවා. අවුරුදු 12න් පස්සේ ඒගොල්ලෝ මිනිස්ය කරන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ වාඩු තියා ගන්නවා, අඩුපාඩු බලනවා, ණය තියා ගන්නවා. දෙමෝපියන්ගෙන් ඉගෙනගත්ත ධාරී ගුණ නැරි එහෙම වුණාද කොහොම වුණත් අවුරුදු 12 යනකොට ළමයි ගැන ගොඩක් ප්‍රේසම් වෙන්න ඕන. මොකද ඒගොල්ලන්ගේ හදවතේ ලියන ලද්දා වූ මව කුසේ ඉඳලා ලියන ලද්දා වූ ගොඩ් ස්කෝප් එක ඒක ප්‍රතිෂ්ඨාපනය කරේ නැත්තම් දෙමෝපියෝ ඒගොල්ලෝ ඇද වෙන්න පටන් ගන්නවා. අවුරුදු 12 වෙනකන් තියෙන ඉනසන්ස් එක නැති වෙනවා. අහිංසකකම. එතකොට ඩිජිටල් ස්ක්‍රීන් එකට ගියොත් ඒක තවත් තවත් එන්න මෙන්න අඩු වෙනවා. ඉතින් මම මේ කිව්වේ මෙයාගේ මෙහෙම පුද්ගලයාගේ ආශිර්වාදය දිය ඇලබල් ළඟ හිඳ වූ ඒක නියම කලට පළ දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේ ඔහු කරන සියල්ල සඵලයි. එතකොට අපිට අපිව වවලා මව කුසේට අපිව එමලා අපේ ජීවිතයට අවශ්‍ය gift set එක දීලා අපිට අපි ගන්න ක්ෂේත්‍රය ගත හැකි ක්ෂේත්‍රයේ ඔක්කොම නිපුණතා දීලා තමයි අපි පොළොවට එව්වේ. අම්මගෙන් ඩිම්බයයි තාත්තගෙන් ශුක්‍රාණුව ඇවිල්ලා යුක්තාණුවක් හැදිලා ඒ හැදෙන ජෙනෝම් එක මේ ඉස්සෙල්ලා තිබිලා නැහැ. යුනික් ජෙනෝම් එකක්. ඒ පුද්ගලයා ඊට පස්සේ ඒ set එකට අපි විශ්වාස කරන යහපත් දෙනේ ස්පිරිට් එක වෙනවා කියලා ඒ පුද්ගලයාට ජීවිතයේ විශිෂ්ට තැනක් තිබෙනවා. එයාට යාකොබ්ගේ පොතේ පරිපච්ඡේද 17 වෙනි පදේ කියනවා ඒ සෑම යහපත් දීමනාවද සම්පූර්ණ දීමනාවක් වන තෙක්. යහපත් දීමනාව සම්පූර්ණ දීමනාවක් වන තෙක් තමයි මේ ආශිර්වාදය.
එතකොට දෙමව්පිය උත්සාහ කරන්නේ තේකට ගුරුවරු උත්සාහ කරන්නේ තේකට දේශපාලන ක්ෂේත්‍රය උත්සාහ කළ යුත්තේ හැම පුරවැසියෙකුටම හැම ළමයෙකුට අවුරුදු 12 ළමයා ගන්න අපි මේ කී කීතිය එයා අවුරුදු 24 වෙනකොට එයාට සුදුසුම ක්ෂේත්‍රයේ එයා යහපත් දීමනාව සම්පූර්ණ කිරීමට අවකාශ ලබා දී යුතුයි. ඉතින් අපේ NBQ වැඩසටහන මේ ගැන විශිෂ්ටයි. විශ්වවිද්‍යාලයකට යන්න බැරි නම් වෛද්‍ය වෘත්තියට නීති වෘත්තියට වෙන වෙන වෘත්ති වලට ඇතුළු වෙන්න බැරි අයට යහපත් දීමනාව සම්පූර්ණ දීමනාවක් වෙන වැඩසටහන සාදන්න අවශ්‍යයි. එතකොට එයා ගැන කොහොමද කිව්වේ? නියම ඔහු දිය ඇලවල් ළඟ හිඳපු. නියම කලට පළඳින. ඒ කියන්නේ හැම ඍතුවෙම ළමෙක් අවුරුදු 8 ඉඳන් 12ට තිබිය යුතු පළ. 12 ඉඳන් 16ට තිබිය යුතු පළ. 16 ඉඳන් 20ට තිබිය යුතු පළ. 20 ඉඳන් 24ට. ඊළඟට 33 වෙනකොට විවාහකයි දරුවා අවුරුදු 5ක් විතර. ඊළඟට 43 වෙනකොට විවාහකයි දරුවා අවුරුදු 15ක් විතර. ඒ ඔක්කොම ඍතු යහපත් නිරල ඇස්සි කළා තිබෙනවා. යන් පොරොන්දුවක් තියෙනවා. එයා නියම කලට පළ දෙනවා. එකම දේ අපේ ගහේ මුල් එයාගේ ගඟ ළඟ එයාගේ ගතිය ළඟ එයාගේ චරිත ලක්ෂණ එක තියාගන්න අවශ්‍යයි. ඒක තමයි යහපත් ඉන්දිරාගේ කතන්දරේ ස්වාමින් මහන්සිය මාගේ ඉන්දිරාය මට කිසිංගයක් නොවන්නේ නිල් ගොදුරු බිම්බල මා ලකින්ද සලස්සන සිංහ. ඒ කියන්නේ ඒක ශුෂ්ක නෑ, කටු නෑ, වහ නෑ, විස ජාති නෑ. ඒක සාරවත් නිල් හරිත තන බිමක්. ඒකේ දිය අවශ්‍ය ප්‍රමාණය තිබෙනවා ඊළඟ ප්‍රොජෙක්ට් එකට. එහෙම සපේන එක තමයි යහපත් ඉන්දිරාගේ ආසාව කැමැත්ත. ඒක ඩෙලිගේට් කරලා තිනවා අම්මටයි තාත්තටයි. නියම කලට පළ දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේ ඔහු කරන සියල්ල සඵල වේ. දැන් පොඩි ලිස්ට් එකක් තිබෙනවා ඒ ආශිර්වාද මාලාව මොනවද කියලා. ඒක ඉතින් අපිට WhatsApp එකක් කිව්වොත් මුළු ලිස්ට් එකම අපි එවන්නම්. ඒක ටිකක් ඒක නිකන් A4 කොළයක් විතර තරම් තමයි ඒක තියෙන්නේ. ඒක තිබෙන්නේ මෙන්න මෙහෙම ඒක කියලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් මම පෙන්නලා දීලා. ඒක ඉවර වෙන්නේ මෙහෙමයි. අද ඔබට කියා දෙන ආඥා පවත්වමින් ඉෂ්ට කරන ලෙස ඔබේ වාට කීකරු වන්නේ නම් ස්වාමින් වහන්සේ ඔබ වල්ගිය මන්නට ඉඩ නොදී ඔබ හිස වෙන්නට සලස්සනවා ඇත. යටින් නොව ඉහලින් සිටිනවා ඇත. ඒකයි පොරොන්දු. එතකොට රටේ මොන දූෂණ තිබුණත් යහපත් නිරාගේ අදහසක් තිබෙනවා. එතුමා ඔබගේ ජීවිතයට දුන්න ස්ක්‍රිප්ට් එක ලේඛනය ගෝඩ්ස්කෝප් එක එතුමා එක්ක වගා කරගත්තු සශ්‍රීක කරගත්තු රටේ අහේනිය ඔබගේ හිස උඩින් යන්නේ නැහැ කියලා. ඒකයි පොරොන්දු. ට්‍රයි එකක් දාලා බලන්න. කට ඇරුණු ගමන් ලංකාවට සාප කරන්න නැතුව හරියන්නේ නැහැ. ඔක්කොම එකයි පල්හුරු. ඔය වගේ වචන පිට කරන්න එපා. මොකද අපි මං කියවනේ දුෂ්ටයන්ගේ මන්ත්‍රණය. ඒක බලවත්තයි. පෞකාරයන්ගේ මාර්ගය. නින්දා කරන්නන්ගේ ආසනය. ඔබෙන් එකක් වෙන්න එපා. ඔබ කියන්න පුළුවන් මම බලහත්කාරකම් කරේ නැහැ කියලා. මුතුඹ නින්දා කරනවා. එක එක ප්‍රවෘත්ති බලබල තුනක් තියෙනවා. රටක් නාස්ති කරන තුනක් තියෙනවා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය. ඒකට ප්‍රතිවිරුද්ධක තමයි යහපත් ඉන්දිරාගේ සුමන්ත්‍රණය. පෞකාරයන්ගේ මාර්ගය. ඒකට ඒක රටක් නාස්ති කරන. ඒ කියන්නේ එක එක ක්‍රමයට දූෂිත ක්‍රම වලින් රටක් නාස්ති කරන අය. බලහත්කාරයෙන් නෙමෙයි. අපේ කැමැත්ත අර. දුෂ්ටයෝ බලහත්කාරයි. පෞකාරයන්ගේ මාර්ගය කියන්නේ අපි එකඟ වෙනව හොඳ නැති දේ කරන්න. නාස්තියක් වෙන දෙයක් කරන්න. අනිත් අයගේ අයිතිවාසිකම් පැහැර ඉදින් වෛද්‍ය වෘත්තිය ගැන කොච්චර වුණා තියෙනවද? ඕනේ නැති බේ ප්‍රිස්ක්‍රයිබ් කරන ගබ්සා කරලා ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන් වෛද්‍යවරු. ඉතින් මම පොඩි උදාහරණ කීපයක් කිව්වේ දේශපාලනඥයෝ විතරක් නෙමෙයි දුෂ්ටයන්ගේ මන්ත්‍රීය බලවත්තයි. පෞකරන්ගේ මාර්ගය හැදිලා තියෙනවා හැම තැනම. ඊළඟට නින්දා කරන්නන්ගේ ආසනය. අපි කටින් කියන දේවල් නින්දාව යන්නේ කටින්. ඒක ආසනයක් වෙනවා කියන්නේ එච්චර අධිකාරීත්වයක් නෑ. එතකොට ඔබේ ජීවිතේ නින්දාවමයි ක්‍රියාත්මක වෙන්නේ. අවමානය, අවනඩුව, අනිත්‍යයට පහර දීම කටින්. ඔව්. ඉතින් මේ පොරොන්දු මේකයි. එක දුෂ්ටංග මන්ත්‍රණය අභිභව ක්‍රියා කරන යහපත් නිරාගේ සුමන්ත්‍රණයක් ඇත. දෙක පෞකාරයන්ගේ මාර්ගය වෙනුවට ස්වාමින් වහන්සේගේ මාර්ගයක් ඇත.
තුන නිඳා කරන්නන්ගේ ආසනය වෙනකොට වෙනුවට එයා පොරොන්දුවක් අපිට දෙනවා අපේ මුඛය යහපත් වාර්තාවෙන් පුරවන ප්‍රශංසාවෙන් පුරවන අපේක්ෂාවෙන් පුරවන එතකොට we begin to bless with our mouth bless the lord oh my soul and all that is within me praise his holy name මමගේ ආත්මය ස්වාමීන් ප්‍රශංසා කරව මාතුල ඇති සියලු උන්වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත්වා bless them that curse you obata saapa karana ara aashirwada karanna obata hidayata karana ara yaagna karanna obata viruddha wela karana ata yaha paddayak karanna iti mekai loke wenas wen kramaya da api aandu peralanna kae gahanma loku dari bidi weda karana e unata api wenas wela innona kiyana ekai mage maathruka dushtyange mantra paukarange margaya ninda karanne aasana ewa saamaanya minissu hadane eka apita hada ganna puluwa deyak එතකොට මේ ආශිර්වාද ලැබෙස්තුම තිබෙනවා මගේ යෝජනාව ඔබ එවන්න ඕන කියලා WhatsApp එකක් මේක එතකොට එයි යකි ඒක ටිකක් තැන් තැන් තියෙනවා මම කියවන්න පොළවේ සියලු જાතින්ට වඩා ඔබ උසස් කොට තබනවා ඒ දැන් ඒ සුමන්ත්‍රණය දෙවන් මහන්සිගේ මාර්ගය නිඳා වෙනුවට දෙවන් මහන්සිගේ යෝජනා ඔබ පාවිච්චි කිරීම අන් අයට ආශිර්වාදයක් වෙන පිණිස විශේෂයෙන්ම ඔබගේ වෘත්තියේ सेवा लाभिंत उबगे वृत्ति उब गण ईलंग परंपरा उब आशीर्वाद मूलधर्म ईलांगना नोरट उबगे नोरट आशीर्वाद करबगे खेतट आशीर्वाद करना नोरे परिपालने नोरे कर्म अंतट खेत गया कृषि कर्म सह भावभोग आशीर्वाद तिबेन उब एट एन कल पिटतट एन कल आशीर्वाद परंपरावट आशीर्वाद आशीर्वाद इवट दिन देश आशीर्वाद लॉज प्रयाग तिबिन स्वर्गीय वेडवासनापगे पियाने नाम गौरव एक आवरण देवन महंसर दिन गौरव ये गौरव अपीटन आवरण बलहत्कार अभी स्वर्ग नाम गौरवेवाजीवाजीवाजन अपने आहार आवश्यकता मठ वरदि करना मम खमा मगे वरदी खमाओ मेन इतकोट मेन යහපත් ඉන්දීර අනුගමනය කරන්නන්ගේ විශේෂ ලක්ෂණයක් තමයි අපි සමාව ලද අය නිසා අබේදානේ ලද අය නිසා අනිත්‍යයටත් අපි සමාව දෙන්න කැමති වෙන. ඒක තමයි වෙනස. Thank you for listening. අපි මේ ආශිර්වාදේ මන්ත්‍රණය මාර්ගය ආසනය ප්‍රැක්ටිස් කරලා බලමු අපේ ජීවිතයේ දේවල් වෙනස් වෙන හැටි අසල්වාසීන්ගේ ජීවිතයේ දේවල් වෙනස් වෙන හැටි. Thank you for listening.